තමයි ආදරවන්තයන්ගේ දිනය සම්බන්ධයෙන් බොහෝ වෙලාවට මේ තරුණ තරුණියන් විවිධ ක්‍රියාකාරකම් වල අද නිරත වෙන අවස්ථාවන් පසුගිය කාල සීමාවෙම දැක්කා විවිධ ජාවාරම් කරුවන් මේන් ප්‍රයෝජන ගැනීම සඳහා ඒ වගේම මේ තරුණ තරුණියන්ගේ තියෙන මේ ඔවුන්ගේ අදහස් වලින් වැරදි ප්‍රයෝජන ගැනීම සඳහා විවිධ දේවල් කූට ලෙස සංවිධානය කරනවා විශේෂයෙන්ම මූණුපොත් සාදේ කියන්නේ Facebook party සංවිධානය කරනවා විවිධ ස්ථානවල විවිධ මේ වගේ සාද සංවිධානය කිරීමක් සිද්ධ වෙන අවස්ථාවල් තියෙනවා ඒ නිසා සියලුම පොලිස් නිලධාරීන්ට මේ සම්බන්ධව දැනුවත් කිරීමක් කරලා තියෙනවා ඒ එවැනි සාද සංවිධානය කිරීමේ ගැටලුවක් නැහැ සාද පැවැත්වීමේ ගැටලුවක් නැහැ නමුත් එවැනි සංවිධානය වෙන සාදවල යම්කිසි මද්දව ජාවරම් කරුවන්ගේ සම්බන්ධතාවයක් තියෙනවද ඔවුන් විසින්ද මේවා සංවිධානය කරන්නේ ඒ වගේම එවැනි සාදවල මද්දව භාවිතා වීමේ ප්‍රවණතාවයක් තියෙනවද මේ සම්බන්ධව අවශ්‍ය පරීක්ෂා කිරීම කරන්න ඒ වගේම බුද්ධි නිලධාරීන්ට ඒ සම්බන්ධව සොයලබලා තොරතුරු ගන්න කියන කාරණය පොලිසියෙන් නිරන්තරයෙන්ම දැනුම් දීලා තියෙනවා මොකද මීට පෙර අවස්ථාවලදී මේ දින සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු සහ පොලිස් නිලධාරීන් ලැබපු අත්දැකීම් අනුව තමයි මේ තීරණය ගත්තේ කිසිම කෙනෙකුට බාධාවක් නැහැ සාදයක් පවත්වන්න විනෝද වෙන්න තරුණ තරුණියන්ට එහෙම බාධාවක් නැහැ නමුත් එමනි ස්ථානවල යම්කිසි ආකාරයක විෂ මද්‍රව්‍ය භාවිතා වෙනවනම් යම්කිසි අපරාධයක් සිද්ධ වෙන්න පුළුවන් අවශ්‍ය කරන ඒ පසුබිම නිර්මාණය වෙනවා නම් මේ ස්ථානවල ඒ සම්බන්ධව පොලිසිය නිරන්තරයෙන්ම අවධානයෙන් ඉන්නවා ඒ වගේම ඒ විට එරෙහිව කටයුතු කරන්න සිද්ධ වෙනවා ඒ නිසා ඒ සම්බන්ධ ප්‍රවේශමෙන් තමන් ඒ සාදවලට සහභාගී වෙනවා නම් ඒවා ඒ කටයුතු සිදු කරගන්න කියන එක තමයි තරම් තරමින් විශේෂයෙන්ම ඉල්ලා සිටින්නේ බාලවයස්කාර දැරිවියන් ඒ වගේම බාලවයස්කාර දරුවන් ඒ කියන්නේ මෙවැනි අවස්ථාවල මේ සාදවලට සම්බන්ධ වෙන්නට යම් කියන්නේ සුදුසු නුසුසු තත්ත්වයේ දේවල් වලට යොමු වෙන තත්ත්වයන් නිරීක්ෂණය වෙනවා ඒ නිසා දෙමව්පියන් විශේෂ අවධානයක් යොමු කරන්නට ඕන අද දවස් තුළ තමන්ගේ දරුවා කොහෙද ඉන්නේ මොනවද කරන්නේ කියන කාරණය පිළිබඳ දෙමව්පිය වැඩිහිටියෝ අවධානය යොමු කරත් අපිට මේ තත්ත්වය පාලනය කරගන්නට පුළුවන් විශේෂයෙන්ම දෙමව්පිය තමයි දන්නේ දරුවාද කොහෙද යන්නේ මොනවද කරන්නේ මොනවටද එළියට යනවා නම් යන්නේ මේ දේවල් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්න දෙමව්පිය වැඩිහිටියෝ විදිහට එතකොට ඔබට ඔබේ දරුවා යම්කිසි ආකාරයක අපරාධයක විඳිතෙක් වෙන්න තියෙන අවස්ථාවක් නැත්නම් අපරාධ කරුවෙක් වෙන්න තියෙන අවස්ථාව නවත්ත ගැනීමේ හැකියාව තියෙනවා නමුත් තරුණ තරුණියන්ට තමන්ට අවශ්‍ය කරන ආකාරයට විනෝද වෙන්න සහාය තමන්ගේ කාලය ගත කරන්න මේන් කිසිම බාධාවක් වෙන්නේ නැහැ තරුණ තරුණියන් ඒක රාශිය වෙන ස්ථාන විශේෂයෙන්ම පාසල් ශිෂ්‍යයන් වෙන්න පුළුවන් උපකාරක පන්තිවල සහභාගී වෙන ශිෂ්‍යාවන් වෙන්න පුළුවන් මේ සියලුම කාරණා පිළිබඳ අවධානය යොමු කරන්න කියන දැනුම් දීම තමයි පොලිස් මුලස්ථානයෙන් සියලුම පොලිස් ස්ථානවලට උපදෙස් ලබා දීලා තියෙන්නේ ඒ අනුව බුද්ධ නිලධාරීන් සහ අනිකුත් නිලධාරීන් ක්‍රියාත්මක වෙනවා යම් ආකාරයක වැරදි දෙයක් සිද්ධ වෙනවාද නැත්නම් අපරාධයකට නැඹුරු විය හැකි කාරණයක් සිද්ධ වෙන කියන කාරණේ තමයි පොලිසිය සොයා බලන්නේ ඊට අමතරව අපි කිසිම පුද්ගලයෙකුගේ නිදහසට බාධා වෙන ආකාරයකට කටයුතු කරන්නේ නැහැ නමුත් අපරාධයක් වෙන්න තියෙනවා නම් ඒ වැළැක්වීමට අවශ්‍ය කරන පියවර ගැනීම ඒ පොලිසිය වගකීමක් විදිහට අපි කටයුතු කරනවා ඒ වගේම ඒ අවශ්‍ය උපදෙස් ලබා දීලා තියෙනවා